The government says alleged irregularities in arms procurement by former Army Commander and Chief of Defence Staff General Sarat Fonseca involving a family member will be probed. රටේ නීතිය අනුව අමාත්‍යාංශවල ප්‍රධාන විගණන නිලධාරියා මූල්‍ය ශේෂ්ත්‍රයේ විගණන නිලධාරියා ලේකම්තුමා. නමුත් ඒ අමාත්‍යාංශ යටතේ තියෙන විවිධ දෙපාර්තමේන්තු ශ්‍රී ලංකා යුද හමුදාවත් දෙපාර්තමේන්තුවක් පොලිසිය දෙපාර්තමේන්තුවක් ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටත් අවස්ථාව ලැබිලා තියෙනවා බලතල ලැබිලා තියෙනවා යම් යම් අමාත්‍යාංශවල යම් යම් දෙපාර්තමේන්තුවල එක එක ගණන් වලින් තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරන්න. විශේෂයෙන්ම යුද්ධයක් සිදු වෙන අවස්ථාවකදී යුද හමුදාපතිතුමාට නාවක හමුදාපතිතුමා වැනි අයට ඒ අභිමතය පරිදි ක්‍රියා කිරීමේ අවස්ථාවක් තියෙනවා. මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ඉදිරි කාලයේදී ඉදිරිපත් කරනවා. මෙතනදී ඇත්තටම අපි අවධාරණය කරන්නේ මේ මෙවැනි මේකේ තියෙන සදාචාරාත්මක පැත්ත. සදාචාරාත්මක පැත්ත. තමන් යම් දූරයක් දරන අතරේ තමන්ගේ ඥාතීන් ලවා ව්‍යාපාර කටයුතු කිරීමේ සදාචාරාත්මක ස්වරූපය මොකද? General Fonseca has denied charges. My son-in-law is in USA, he is studying. This Hycop company here, he has nothing to do with that. He has no involvement. But his friend has a separate Hycop company in USA. And when he left USA, that company has never quoted for any business in Sri Lanka. When he left USA, his friend who was a student in university, he had mentioned my son-in-law's name as a point of contact. When he came to Sri Lanka. So they got hold of that, tried to connect my son-in-law to the Hycop company in Sri Lanka, and the Hycop company USA had no business in Sri Lanka. Kurunagala District UNP MP Johnston Fernando commented on the future of the UNP. මෙහෙම දේශපාලන කරන්න බෑ. මේකෙන් වෙන්නේ විනාශය. මේකෙන් වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ව අර අසරණ මිනිස්සු. නාගරමයිනි විපක්ෂ නායකම අරගෙන බුලට් ප්‍රූෆ් වාහන අරගෙන 100ක් ඉන්නව හමුදාවෙන් දීලා ආරක්ෂාවට නිමාඩු යන්න පුළුවන් රටවල් වල යන්න පුළුවන් සවාරි සල්ලි එනවා මිලියන කෝටි ගණන් පක්ෂයට අද්ද වෙනතුරු කවදාකවත් මේ අවුරුදු 15ට ජයා ජයවර්ධන මහත්මයා ඔය පක්ෂයේ ඉද්දි ප්‍රේමදාස මහත්තයා ඉද්දි මාස 3කට සැරයක් ගණන් හිලව් පෙන්නන කෘති අධිකාරී මණ්ඩලයට දැන් අවුරුදු 15ක් ගණන් හිලව් නැහැ රැස්වීම සාකච්ඡා කරන තැනක් නැහැ ලොබිය ඉඳගෙන සාකච්ඡා කරන පක්ෂේ පොඩි පක්ෂ ටික එකතු වෙලා මං අහුව කවුද ඔය වාඩිලා ඉන්නේ කියලා මාලිකන්තුමයි තව කීප දෙනෙක් වාඩි මම මොකද්ද වෙන්නේ නුවර දින රැස්වීම ගැන සාකච්ඡා කරනවා මේ රට අල්ලන්න බලවත් විධායක ජනාධිපති කියලා තනතුරු අල්ලන්න යන අය හුටු හතරක් පියත් යන කතා කරන රැස්වීම දින හැටි 18 වෙනිදා නුවර UNP MP Indika Bandaranaike and former Colombo Municipal Council Deputy Mayor Azad Sali were also present. UNP parliamentarian Nandimitra Ekanayaka today sat with the government in parliament. Ekanayaka had earlier resigned from his appointment in the UNP. The emergency was passed in parliament with a majority of 74 votes. 95 voted in favor while 21 voted against. The main opposition UNP and the TNA voted against. JVP members were not present. Election fever is hotting up with politicians from various parties expressing their views on current political developments. ජනවාරි 26 පවත්වන ජනාධිපතිවරණය මේ රටේ මීට පෙර පැවැත්වූ සියලු ජනපතිවරණවලට වඩා අති විශිෂ්ට ජයග්‍රහණයක් ඉහළම ප්‍රතිශතයක් ලබා ගැනීමේ පොදු ජන පදනමක් අද ඇති වෙලා තිබෙනවා. මේ ජනාධිපතිවරණය පවත්වලා මේ විවෘත කරගන්න දොරටුව ආර්ථිකයේ සංවර්ධනයේ දොරටුව නෙවෙයි මේ විවෘත කරගන්න හදන දොරටුව යහපාලනයේ දොරටුව නෙවෙයි මේ විවෘත කරගන්න දොරටුව ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටුව නෙවෙයි මේ විවෘත කරගන්න දොරටුව වංචා දූෂණ නාස්ති කිරීමේ දොරටුව නෙවෙයි මේ ජනාධිපතිවරණය පවත්වලා ජනාධිපතිවරයා සූදානම් වී තිබෙන්නේ තමන්ගේ අතට බලය දිගු කාලෙ ලෙස ස්ථාවර කරගෙන ඉතාමත් නරක දොරටුවක් විවෘත කරගන්න දැන් ජනතා විමුක්ති පෙරමුණත් පහුගිය කාලේ මේ වගාල් ඉඳට වැටිලා හිටපු වගාල් ඉඳක් වැනි ඉතාම විශාල අර්බුදයකට වැටිලා හිටපු අලියව දැන් අලිවැඩි ගහලා එළියට ගන්නවා අරගෙන බලනවා මොකද්ද යහපාලනයේ දොරටුවක් අරගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් යහපාලනයේ දොරටුවක් අරගන්න බලනවා ඒ අලිවැඩි ගහලා වගාල් ඉඳෙන් එළියට ආපු ගත්තු අලියව අලියා මුලින්ම ගහන්නේ අලිවැඩි ගහපු මිනිහට වගේ මේ අලියව ගොඩට ගන්න ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට තමයි මුලින්ම බෙට කන්නේ.
අද කරන්නේ අපේ ඉන්න මිනිසුන් අඩහගෙන අපිට මඩ ගහගෙන යන එක විතරයි. දේශද්‍රෝහීන් ලේබලේ අද අපිට අලවලා අවුරුදු තුනමාරක් ආණ්ඩු ඉන්නකොට සරත් මනමේන්ද්‍රලා සරත් පොන්සේකලා දේශ ප්‍රේමීන් එයින් දොට්ට බහිනකොට දේශද්‍රෝහී මං අහනවා එස්.බී. දිසානායක මහත්තයා ආණ්ඩුර කියද්දී එයා දේශ ප්‍රේමියෙක්ද? දැන් එයා දේශද්‍රෝහියෙක් නේ. මේ දක්කා එතුමත් දේශද්‍රෝහි. අද ආණ්ඩුර කියද්දී එයා දේශ ප්‍රේමියෙක්ද? අපි කියනවා ඔය දේශ ප්‍රේමීන්ටයි දේශ ප්‍රේමී කියන කියා ගන්නටයි මේ ලේබල් වලින් උසහා කරන්නටයි මේකට අපි හොඳ ක්‍රමවේදයක් කියලා දෙන්නම්. එච්චර දඟලන්න ඕනේ නැහැ. ඒ උදවියගේ ඒ මිනුම් දණ්ඩ අනුව අද ආණ්ඩුවට සහයෝගය දෙන මිනිහා ආණ්ඩුවේ ඉන්න මිනිහා දේශ ප්‍රේමියා ආණ්ඩුවට සහයෝගය නොදෙන මිනිහා විපක්ෂයේ ඉන්න මිනිහා ඔක්කොම දේශද්‍රෝහියෝ. මම පිළිබඳව විශාල බලාපොරොත්තු තබාගෙන හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් පිළිබඳව මට විශාල දුකක් තියෙනවා. ඒ සියලු දෙනාගෙන් මම ඉස්සෙල්ලාම කැමති මට සමා වෙන්න කියලා. දෙවනුව මම ඒ සියලු දෙනාට කියන්න කැමති මම මේ කාරණේදී නිවැරදි කියලා. තුන්වෙනුව මම ඒ සියලු දෙනාට කියන්න කැමති මේකට සම්පූර්ණයෙන් බල කියන්න ඕනන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාගේ සමීපතම මිතුරන් හා එතුමා පත් කරගෙන ඇති ඉතාම අදක්ෂ නිලධාරි මන්ත්‍රී. මම ලෑස්ති හොරකම් කරන්න ඇති ඕන එක්කෙනෙක් මේ එක්සත් ජාතික පක්ෂයට අරගෙන අපේ පක්ෂයෙන් මේ රට පිරිසුදු කරන්න කියලා මම කියන්න කැමතියි. මං අහන්නේ ඇයි කොටි සංවිධානය සල්ලිත් අරගෙන තියෙනද? යුද්ධයෙන් රට සුද්ධ කරා කොටින් සුද්ධ කරපු ටිකත් අරගත්. කරුණා කරලා කියන්නේ ලෑස්තිද පාර්ලිමේන්තුවේදී මේ ගැන අටවෙනිද ප්‍රකාශයක් කරන්න? අද පාර්ලිමේන්තුව එහෙම කරන එකක් ගැන කිව්වේ නැහැ. අනුරයා මං කිව්වා ජනාධිපතිට කරන්න බෑ නම් අනුරයාපට කියන්නේ සුසිර ප්‍රේමජයන්තට කියන්නේ. අද ගිහින් අල්ල අනුරයාපට ගිහින් හොඳ නැද්ද ජනාධිපතිට කියලා මහින්ද ජනාධිපති කියලා මේකට පිළිතුරක් ගන්න. තවදුරට පිස්සුදයිසේ මං ගිහින් ඔය කිව්වොත් මාව සුදු වෑන් එක දාලා ගෙනියයි කියලා මේ ඇමතිවරයා කියනවා. එක්සත් ජාතික පක්ෂයේ සතුව තිබුණු ඓතිහාසික උරුමයන් ඔක්කොම ඉවර කරලා දාලා තියෙනවා. ග්‍රාමීය උරුමයන් ඉවර කෙරුවා, නාගරික උරුමයන් ඉවර කරලා දැම්මා, එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ප්‍රතිපත්තිය වලල්ලා දැම්මා. දැන් මොකක් කරේ තියෙනවද මට තේරෙන්නේ නැහැ. හිස් මිනිස්සු ටිකක් ඔය කෑක් ගහ යනවා. මම දැක්ක ඊයේ කියනවා ඒගොල්ල හදන ආණ්ඩුවක මොකද්ද මේ ක්‍රියාත්මක පාර්ලිමේන්තුවක නායකයා රනිල් වික්‍රමසිංහ වෙන්නේ නැහැ කියලා. හරිද මම කියන්නේ වලට යන්නේ. අද්දගෙන යන්නේ දැන් කක්ෂගත වෙන්න ගිහිල්ලා කෙලවගෙන අබ්දේ අවකාශය කරා යන්නේ. ඒකද ඒකන කතා ඒක මට නම් ඒගොල්ල එක්ක දේශපාලනය ගැන තර්ක හොන තරම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දේශපාලනයේ තර්කයක් නැහැ. Sri Lanka has struck a deal with the world's fifth largest cruise line to attract Indian tourists to the island by cruise ship. The memorandum of understanding was signed between Sri Lanka Tourism and Lewis Cruises India Private Limited this week. See, Sri Lanka is a strange country in that we are an island, but when we look around the sea, there are hardly any cruise ships, there are hardly any yachts, sail ships, or other pleasure boats. For some strange reason, our seas are empty. And I am confident that is a thing of the past. And with the operation of Aquamarine to Colombo once a week, the situation will change and Sri Lanka will be on the map as a location where cruise ships touch, discharge passengers, spend a couple of days and return to their base. Aquamarine is a luxury cruise ship which can carry 1,200 passengers. The ship will ply between Cochin, Male and Colombo, targeting mainly the Indian market. The cruise ship will bring tourists by sea in addition to the air links now operating. If we sail at good load factors, we will bring in at least 30,000 Indian passengers to Colombo within a very short period of 5 months. Which is a huge number by any standards, given that currently not many Indian tourists visit Sri Lanka, given the size of the Indian outbound tourism market.
The Tourism Promotion Bureau said the cruise calls are expected to increase the number of Indian tourists visiting the island by 4,000 a month.